සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම කුෂාණී කෞශල්‍යා ප්‍රථම නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත අදමැති සහ විපක්ෂ නායක අතර හමුවක් උපතේ දීම ජාතික හැඳුනුම්පත් අංකය ළමෙක් ඉපදුනහම උප්පැන්න සහතිකයට අයිති කාඩ් එකේ නොම්බරය දෙන්න මහියංගනේ මන්ත්‍රීවරයන් ඔරලෝසු කණුව උඩ රතන හිමිගේ සුවදුක් බලන්න කාදිනල් හිමි මහනුවරට රට වෙනුවෙන් එකට සිටිමු හතර වැන්නත් ඇරඹේ ඇමරිකා ජනපති බ්‍රිතාන්‍ය සංචාරයට සූදානමින් ජාතික හැඳුනුම්පත් අංකය උපතේ දීම ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ පවතින ඇතැම් වැරදි පනත් නිවැරදි කළ යුතු බවයි ඒ මහතා පවසන්නේ. මේ භූමිය අද දෙනවා හැඳුනුම්පත. බලන්න අපි ජාතියක් හැදී ලැජ්ජ වෙන්න එපා. ඩෙන්ටි කාඩ් එක හරියට හදාගන්න බැරි වෙච්ච ජාතිය. එහෙම ජාතියකට කොහෙද සුරක්ෂිත බව තියෙන්නේ? දැන් ආණ්ඩුව තිවිලා තියෙනවා නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් විවිධ ආණ්ඩු. හැම ආණ්ඩුවක්ම වගකියන්න ඕන. ඇයි? ජාතික හැඳුනුම්පත හරියට නැති ජාතියක්. ISS ත්‍රස්තවාදී බෝම්බ පුපුරවනකොට ඩෙන්ටි කාඩ් එක ඇත්ත. පැට සාතිකේ ඇත්ත. ඩෙන්ටි කාඩ් එක දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන්නේ. හැබැයි හොර. දැන් ඩෙන්ටි කාඩ් එක මගේ අමාත්‍යාංශයට ඇවිල්ලා මාස 3ක් 4ක් වෙනවා. පාස්පෝර්ට් එක මගේ අමාත්‍යාංශයට ඇවිල්ලා මාස 3ක් 4ක් වෙනවා දැන්. කොහොමත් අපේ අමාත්‍යාංශයේ තිබුණා උපැන්න සාතික, මරණ සාතික, විවාහ සාතික සහ ඔබේ ගෙදර ඔප්පුව අපේ අමාත්‍යාංශය ඇතුලේ තිබෙන්නේ. අපි අද පළවෙනි පියවර තියලා තිබෙනවා. ළමෙක් ඉපදුනහම උපැන්න සාතිකයට අයිති කාඩ් එකේ නොම්බරය දෙන්න. ඒකම ජීවත් වෙන 2,30,00,000 ජනතාවට ආපස්සට හරවලා නොම්බර 12කින් අංකයක් දීලා අවසන් කරන්න. දැන් මේක කරනකම් රට සුරක්ෂිත නැහැ. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ මාතලේ එඩ්වර්ඩ් ක්‍රීඩාංගණයේ පැවති වැඩසටහනකදී. රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ වැඩපිළිවෙල පිළිබඳ මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා. වසන්ත අලු විහාරේ, රංජිත් අලු විහාරේ යන රාජ්‍ය අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ආරම්භ කළ උපවාසය හතරවන දිනටත් අද පැවැත්වෙනවා. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද රතන හිමියන්ගේ සුවදුක් විමසීමට අද පෙරවරුවේ පැමිණියා. අමාත්‍ය රෂාඩ් බදියුදින් ආණ්ඩුකාරවරුන් වන අසත් සාලිහා, MLM හිස්බුල්ලා යන මහත්වරුන් එම දූරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමනුයි මෙම පාසය ආරම්භ කළේ. ඒ මහනුවර දල්තා මාලිගාව අභියසයි. මේක පිටිපස්සේ ඉන්නේ කවුද? බෝම්බ සිද්ධියට අනුග්‍රහය දැක්වුවේ කවුද? අනුබල දුන්නේ කවුද කියන එක ගැන සත්‍යය තාම අපිට එළිදරව් වෙලා නැහැ. බෝම්බ සිද්ධියෙන් මියගිය සහ තුවාලයට පත්වෙච්ච, ඒ වගේම අහේනියට පත්වෙච්ච පවුල් වල අය ඔවුන් වෙත ඉටුවිය යුතු සාධාරණයේ ඉෂ්ට වෙලයි කියලා තාම හිතන්නේ නැහැ. ඒ මොකද දැන් ඇතැම් නිලධාරීන් පස්සේ යෑමේ ප්‍රවණතාවයක් පටන් අරන් තියෙනවා. පොලිස්පතිතුමා, ලේකම්තුමා, ඒ වුණාට මේවා පිටිපස්සේ ආගම් අතර තියෙන සුහදතාවයේ පළුදු කරන සැකය, බිය ඉස්ලාම් ජාතිකයන් අතර ඇති කරන්නට ඒකට අනුබල දීලා ඉස්මතු වෙන්නට ඉඩ දීලා ප්‍රහාරයට වක්‍රව සහභාගි වෙච්ච කවුද ඉන්නේ කියන එක ගැන තාම විග්‍රහයක් කරලා නැහැ. ඒ නිසා මේ පිටිපස්සේ ඉන්න අය ගැන ඉතාමත්ම විශේෂාකාරයෙන් සෙවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. තාමත් එවැනි දෙයක් කිරලා නැති නිසා අපිට සත්‍යය වැටහෙන්නේ නැහැ. ඒ වාතාවරණය තුළ තමයි අපේ මේ හාමුදුරුවෝ ඇතැම් පුද්ගලයන් මේ තමන්ගේ තනතුරු නොමනා විදිහට පාවිච්චි කරමින් මේ වගේ වැඩවලට සහය දුන්නා කියන එක ගැන යම්කිසි කරුණු පදනම් කරගෙන තමයි ඒ අයට අයින් වෙන්න කියලා තියෙන්නේ. රතන හිමියන්ගේ උපවාසයට සහය දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියලේන්ද්‍රන් මහතා මඩකලපුව මහත්මා ගාන්ධි විද්‍යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයට තවත් කිහිප දෙනෙකු එක්ව සිටින බව වාර්තා වනවා. මේ අතර MLM හිස්බුල්ලා සහ අසස් සාලියන ආණ්ඩුකාරවරුන් අද දිනේදී ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වනවා. කුමන්ත්‍රණ මගින් ආණ්ඩු බලය ලබා ගැනීමට උත්සාහ කිරීම විපක්ෂයේ කාර්යභාරය නොවන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ඒ ගන්නෝරුව අඛණ්ඩ අධ්‍යාපන ආයතනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඒකාබද්ධ විපක්ෂය හැමදාම බලන්නේ රටේ සංවර්ධනය ගැන කතා කරන්නවත් ජනතා ප්‍රශ්න ගැන කතා කරන්නවත් වෙනත් දේවල් නෙමෙයි කොහොම හරි කරලා ආණ්ඩුවක් ගැනීම විතරයි ඒගොල්ලන්ගේ එකම අදිෂ්ඨානය. විරුද්ධ පක්ෂයක් ඇටියට ආණ්ඩුවක් කරගෙන යනකොට වැරදි දේවල් තියෙනවා නම් පෙන්නලා දීලා හොඳ දේවල් තියෙනවා නම් ඒවට ආශිර්වාද කරන එක තමයි විරුද්ධ පක්ෂයේ කාර්යභාරය. හැබැයි මේ ආණ්ඩුව පත්වෙච්ච දවසේ ඉඳලම දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂය බලන්නේ විශ්වාස භංග යෝජනා ගෙනාවා අගමැතිවරයාට විරුද්ධව චෝදනාගෙනවා බලහත්කාරයෙන් ආණ්ඩුව කුමන්ත්‍රණකාරී විදිහට ගන්න හැදුවා. ඉතින් මේ උත්සාහයන් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හීන දකින්නවා දවල් හීන. ඉතින් ඒක නිසා රජයක් ඇටියට අපි මොන අභියෝගාවත් මේ කටයුත්ත කරගෙන යන්න ලෑස්ති. තව මාස කීපයකින් ජනාධිපති මැතිවරණයක් එනවා. ඉතින් ඒ ජනාධිපති මැතිවරණයෙන් කාටවත් වළකින්න බෑ. ඒකට මූණ දෙන්න සූදානම් වෙන්න ඕන හැමෝම. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ නව සාමාන්‍ය අධිකාරී ලෙස SANR සුභසිංහ මහතා අද දැසන වැඩ බහර ගත්තා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ SANR සුභසිංහ මහතා වාණිජංශයෙන් උසස් පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන විශේෂවේදී උපාධිය ලබා තිබෙනවා. වර්ලත් ගණකාධිකාරී ආයතනයේ සමාජිකයෙකු වන ඒ මහතා ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඇතුළුව ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත්‍රයට අදාළ අධ්‍යයන කටයුතු රැසක් සිදු කර තිබෙනවා. 2002 වර්ෂයේදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ ගණකාධිකාරී ලෙසද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක ලෙසද යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණක ලෙසද කටයුතු කර ඇති ඒ මහතා පරිපාලන ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂ බහුල නිලධාරියෙකු වනවා. එමෙන්ම 2010 වර්ෂයේ සිට 2012 වර්ෂයේ දක්වා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ගණකාධිකාරීවරයා ලෙසද 2003 වර්ෂයේ සිට 2015 වර්ෂයේ දක්වා මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙසද 2015 සිට මේ දක්වා රාජ්‍ය පරිපාලන අපදා කළමනාකරණ හා ග්‍රාමීය කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙසද ඒ මහතා කටයුතු කර තිබෙනවා. දේශීය ණය හා සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කර ඇති ඒ මහතා නවනිපැයුම්කරුවන්ගේ කොමිසමේ ගණකාධිකාරීවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. අද දිනේ SANR සුභසිංහ මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය ඉදිරියේ සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කොටහේන ප්‍රදේශයේදී වෛද්‍යවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. 68 හැවිරිදී මෙම වෛද්‍යවරයා ඔහුගේ නිවසේ සිටියදී පසුගිය 22 වනදා ඝාතනයට ලක් වුණා. එය ඇතුළු තවත් පුවත් කිහිපයක තොරතුරු කෙටියෙන්. කොටහේන ප්‍රදේශයේදී වෛද්‍යවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ටාසය සැකකරුවන් 3 දෙනෙකු ඊයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. දේපළ සොරකම් කිරීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. මෙසේ අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 20-17 සහ 16 යන වයස්වල පසුවන දෙමළකොඩ සහ කොටහේන ප්‍රදේශවල පදිංචිකරුවන්. රිය අනතුරකින් පාසල් ගුරුවරයෙක සහ ළමයි 3 දෙනෙකු තුවාල ලැබුවා. වැලවායේ ඇතිලිවැව විදුහල ඉදිරිපිට කහිර මතදී අනතුර සිදු වුණේ. ගුරුවරිය සහ සිසුන් උදෑසන පාසලට පැමිණිමින් සිටියදී වේගයෙන් පැමිණි රථයක් ඔවුන් යට කරගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. තුවාල ලැබුවන් වැල්ලවායේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසු ගුරුවරිය සහ එක් සිසුවෙකු මොන්රාගල සිරිගල රෝහලට මාරු කර යවා තිබෙනවා. මත්පැති 3950ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ග්‍රෑන්ඩ් පාස් ජෝසප් වීදිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත්තේ. කොළොන්නාව ගොතටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ඊයේ රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් 2 දෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වන දෙදරුපියෙක්. නිදන් හාරමින් සිටි සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ හංවැල්ල හල්ගස්සේන ප්‍රදේශයේදී. ඔවුන් අද දින හංවැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව හංවැල්ල පොලිසිය පවසනවා. අද උදෑසන බම්බලිපිටිය සහ කොල්ලපිටිය අතර එකම දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් පැමිණීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇති වුණා. කාර්මික දෝෂයක් හේතුවෙන් එක් දුම්රියක් නවතා තබා තිබෙන අවස්ථාවක තවත් දුම්රියක් එම මාර්ගයේම පැමිණීම සිදු ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. නියම සුදුස්සා නියම මොහොතේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තම පක්ෂය සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා පවසනවා. කළුතර විලේගොඩ ශ්‍රී පත්මාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ ආරම්භයේ අද වෙනකොට හොඳ ඉතිහාසයක් තියෙන පක්ෂයක් හැටියට නන්දරා පක්ෂයක්. ඒ පක්ෂයට මේ පිටින් ආනයන කිරීම මරව මේව අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ පක්ෂයට ඕන තරම් අපේක්ෂකයෝ ඉන්නවා අවශ්‍යතාවය අනුව ඉදිරිපත් කරන්න ජනාධිපතිවරණයට. ඒ නිසා කවුරුවත් හිතන්න එපා මේ එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත් වෙච්ච පක්ෂයක් හැටියට. අද තනි පක්ෂයක් හැටියට ගත්තාම විශාලතම ඡන්ද පදනමක් තියෙන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. අපි ඒ නිසා කිසිම පැකිල්ලක් නැහැ. අවශ්‍ය වෙලාවට අපේ හදිසියකුත් නැහැ. නියම සුදුස්සව අපි ඉදිරිපත් කරනවා. ගම්පෙරළිය ජාතික සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී පත්මාරාම විහාරස්ථානයේ දෙමහල් දහම්පාසල් ගොඩනැගිල්ලේ දෙවන මහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 5ක්. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. අරලියගහ මන්දිරයේදී හමුව පැවැත්තුනේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් කීප දෙනෙකු අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට පැමිණියා. අග්‍රාමාත්‍යවරයා සමග පැවති මෙම සාකච්ඡාවට අමාත්‍ය මංගල සමරවීර මහතාද එක්ව සිටියා. සංචාරක හා ශිෂ්‍යත්වය සහ අනිකුත් ශිෂ්‍යත්වවලට ඇතිලා තියෙන බලපෑම නිසා බැංකු ශිෂ්‍යත්වයෙන් ලැබිය යුතු සහන පිළිබඳව ලබා දිය යුතු සහන ඊළඟට තුවාල වෙලා ඉන්න අය පිළිබඳව ඉතින් ඒ සියලු දෙනෙක් ගැනම සාකච්ඡා දේශපාලනේ කතා කරේ නෑ අපි මේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න කියලා කිව්වා. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායකතුමා ඇතුළු ඒ විපක්ෂයේ නියෝජිත කණ්ඩායම අපි හමු වෙලා 21 වෙනිදායේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව රජය ආර්ථිකය සහ ඒ ප්‍රහාරයෙන් අපහසුතාවයට පත් වූ විවිධ ශේෂ්ත්‍රයන්ට ලබා දුන් සහන පැකේජය සම්බන්ධයෙන් අපි විශේෂ හැඳින්වීමක් කරා. විශේෂයෙන්ම අද විපක්ෂ නායකතුමා ඒ දැනුවත් කරපු කාරණා සියල්ල සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා උදේ මම පාර්ලිමේන්තුවේදී අංග සම්පූර්ණ ප්‍රකාශයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙහෙම සුහදව අපි සාකච්ඡා කළා. ඉතාමත්ම සුහදව විසිරී ගියා. නැත වශයෙන්ම විපක්ෂ නායකතුමා වුණත් පිළිගත්තා. විශේෂයෙන්ම මේ වෙලාවේ මොකද අපි එක පැත්තකින් රජය හැටියට අපි සතුටු වෙනවා. ISIS ප්‍රහාරයකින් පසුව ලෝකේ කිසිම රටක් මේ තරම් කෙටි කාලයකදී යථා තත්ත්වයට ගෙනෙන්නට බැරි වුණා. අපි ඉතා ඉක්මනින් ඒ ISIS ජාලය මේ රට තුලින් තුරන් කළා තියෙනවා. නමුත් අද තියෙන විශාලතම චර්ජණය ISIS ඒ ජාලය නෙමෙයි, මේ රට තුල යම් යම් බඩගෝස්තරවාදී, ජාතිවාදී, අන්තවාදී කණ්ඩායම් යලිවතාවක් කළු ජූලියක් ඇති කරන්නට උත්සාහ කරනවා. ඒ කළු ජූලියක් නැවැත්වන්නට කටයුතු කිරීම තමයි මං හිතන්නේ දේශපාලන පක්ෂ හැටියට අපේ සියලු දෙනාගේම වගකීමයි කියන එක මම විපක්ෂ නායකතුමාට කියපු වෙලේ එතුමත් ඒක ඉහලින්ම පිළිගත්තා. අන්තවාදී කියන කල්ලියට ආණ්ඩුකාරවරුන් ඇතුළත් වන්නේ ඒ අය අන්තවාදී ක්‍රියාවන් ඔප්පු කළ හැකි ක්‍රියාවන් කළා තියෙනවා. නමුත් මම කියන මේ අන්තවාදීන් ක්‍රියාවෙන් විතරක් නෙමෙයි වචනේනුත් අන්තවාදීන් බව විනාඩියෙන් විනාඩියට ඔප්පු කරනවා. ඒක නිසා මේ ප්‍රශ්න කීපයක් මේව පටල ගන්න හදන්න එපා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයන් 3 දෙනෙකු මහියංගන ඔරලෝසු කණුවට නැග විරෝධතාවක් ආරම්භ කළා. ඒ ඇතැම් මහවැලි නිලධාරීන් ජනතාවට කන් නොදෙන බව පවසමින් මහියංගන නගරයේ ඔරලෝසු කණුවට නැග මෙම මන්ත්‍රීවරයන් 3 දෙනා විරෝධතාවක් ආරම්භ කළේ අද උදෑසනයි. ප්‍රදේශයේ ඉඩම් ගැටලුව මෙන්ම නිවාසවලට විදුලිය ලබා දීමේදී ඇතැම් මහවැලි නිලධාරීන් අපක්ෂපාතීව කටයුතු නොකරන බවට මෙම මන්ත්‍රීවරයන් චෝදනා කරනවා. ඒ හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්ව සිටින බවයි ඔවුන් පවසන්නේ. මහියංගන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයන් 2 දෙනෙකු සහ රෙදි මාලියද්ද ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් මෙම විරෝධතාවට එක්ව සිටිනවා. මහවැලි සීකලාපයේ තියෙන සියලුම ඉඩම්වල පදිංචිකරුවන් ඉවත් කරනවා. ඒගොල්ලන් දැන් අවුරුදු 25කට වැඩිය පදිංචි වෙලා දැනට මේ වෙනකොට මහවැලි අධිකාරිය සීකලාපයේ ඉන්න සියලුම මහවැලි නිලධාරීන් සහ රජයේ නිලධාරීන් සියලුම දෙනා එකතු වෙලා මේ මිනිසුන්ට යන්න කියලා කියනවා. යන්න එන්න තැනක් නැහැ. අපේ ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙනවා මේවට සාධාරණයේ ඉස්සර කරන්න කියලා. නමුත් මේ වෙනකම් මේ තීන්දුව ගන්නේ නැහැ. අහිංසක මිනිහෙක් අවුරුදු 30ක් Taman ජීවත් වෙන භූමියේ ඉන්නකොට ඒකට අධිකරණ ක්‍රියාවලිය ගන්නවා. හැබැයි අධිකරණ ක්‍රියාවලිය ගන්න මේ මහා පරිමාණ ජාවාරම්කාරයන්ට මහත්තයා කොළඹ ගිහින් හිටපු අතරේ මමයි ළමයා එළියට ඇදලා තාල මගේ ගේ කඩල විනාශ කරා. ඒ මට ඒ ඉඩම කොහොම හරි මට අරන් දෙන්න.
ජලාසය මැද හොටල් ගහලා තිනවා උල්ලිට ජලාසයේ අක්කර ගානක් පාම්මකට දිය කෙසල් වගා කරනවා ඒ වගේ ජලාස වලට හානි වෙනවා නමුත් මේ අහිංසක අපි අක්කර කාලා කල්ලාගෙන ජීවත් වෙන අපට තමයි මේ නීති ක්‍රියාත්මක කරන්න මේ රජ නිලධාරි රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ සිව්වෙන්න මුලදෙව් දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් අද ආරම්භ කෙරුණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති කාර්යාලය හා විවිධ අමාත්‍යංශ ඒකාබද්ධවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ සංවර්ධන ව්‍යාපෘති හා සමාජ සුබසාධන වැඩසටහන් තුලින් ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබා දීම මෙහි අරමුණයි වකුගඩු රෝග නිවාරණයට අදාළ විශේෂ සංවර්ධන වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කෙරෙනවා රුපියල් මිලියන 37ක වියදමින් ඉදිකළ තුනුක්කායි මල්ලාවි රෝහලේ වකුගඩු රෝගීන්ගේ සහන මධ්‍යස්ථානයද ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට නියමිතයි. ඒ ලබන අටවනදා පැවැත්වෙන සමාප්ති උත්සවයට සමගාමීවයි. මුලදෙව් දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි වකුගඩු රෝගී පවුල් 300ක් සඳහා වසවිසෙන් තොර සහල් සලාක ලබා දීම, වකුගඩු රෝග හඳුනා ගැනීමේ සායන පැවැත්වීම, ගෘහස්ථ ජල පෙරණ ලබා දීම ආදී වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරෙනවා. මේ අතර ජනපතිට කියන්න වැඩසටහනද අද ආරම්භ කෙරුණා. ඒ බැලියොය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඔඩ්ඩු සුඩාන්, මන්තායි, තුනුක්කායි, පුදුකුඩු ඉරිපු සහ මෙරිටයිම් පත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල එය ක්‍රියාත්මකයි. මෙහි වැඩසටහන් මාලාව ලබන අටවනදා දක්වා මුලිතිය දිස්ත්‍රික්කයේ පුරා පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6ම නියෝජනය වන පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. පුත්තලම අම්පාර මඩකලපු ආදී දිස්ත්‍රික්කවල මීට පෙර මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර අද උදැසන මුලිතිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැතුණා. මේ පිළිබඳව ඉදිරි තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශය තුරින් ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා ITN ප්‍රවෘත්ති අංශයේ වෙඩුවෙන් සුනිල් පෙරේරා, ශාමින්ද ජයකුඩි සර්මගින් සිටින සම්පත් කරුණාතිලක වෘත්තීය පුහුණු අධිකාරී පරිශ්‍රයේ සිට. රණකාමීන්ගේ පාගමනේ 6 වන දිනය අදයි. ශ්‍රී ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමණික බලසේනාවට වසර 25ක් සපිරීම සහ මානුෂීය මෙහෙයුම නිම කිරීමේ දසවස් සැමරුම වෙනුවෙනුයි එය පැවැත්වෙන්නේ. ඒ පිළිබඳ තොරතුරු චතුර සමරකෝන්ගෙන්. දිනෝ දේශයේ කිසිලෙසකින්වත් අන්සතු නොකරන බවට සහතික කරමින් ජාතික ආරක්ෂාව සංහිඳියාව මෙරට තුල ස්ථාපිත බව යලි යලිත් මහ ජනතාවට සහතිකය ලබා දෙමින් රණකාමීන්ගේ පාගමන අද 6 වෙනි දිනේට මහනුවර නගරයෙන් ආරම්භ වී ක්‍රමක්‍රමයෙන් මුල්ගම්පල නගරේ පසු කරමින් ඉදිරියට ගමන් කරන අතරතුර තමයි නැවතත් අපි මේ ආකාරයෙන් ඔබ සමග එකතු වන්නේ සියලු ජාතීන් සියලු ආගම් මේ විරෝධාර රණවිරුවන්ගේ පාගමනට තමන්ගේ උත්තමාචාරයේ ගෞරවය පුද කරමින් මේ විරෝධාර රණවිරුවන්ට තමන්ගේ ගෞරවය පුද කරන ආකාරය අපට දක්නට ලැබුණා. ඒ වගේම තමයි විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි මේ යන ගමන් මග තුළදී ස්වාධීන රූපවාහිනියේ මේ වැඩ කටයුත්ත වෙනුවෙන් ආදරය කරන රූපවාහිනියට ආදරය කරන විශාල පිරිසක් තමන්ගේ ගෞරවය රූපවාහිනියටත් ලබා දෙන්නට අමතක කළේ නැහැ. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මේ වැඩ කටයුත්ත සමගින් අත්ඇල් බැඳ ගනිමින් අනුග්‍රහක ශක්තිය එකතු කරද්දී ජාතික ලොතරැයි මණ්ඩලය මේ වෙනුවෙන් අනුග්‍රහක ශක්තිය එකතු කරනවා. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා ක්‍රමක්‍රමයෙන් අපි ගමන් කරන කඩුගන්නාව නගරයට යන අතරතුරදී නැවතත් ඔබත් එක්ක මේ රණකාමීන්ගේ පාගමන පිළිබඳ තොරතුරු ඔබ වෙත අරගෙන එන්නට. ඒ වගේම තමයි අපි ආරාධනා කරනවා මේ ගමන් මග තුළ ඔබේ ප්‍රදේශයේ පසු කරන යන රණකාමීන්ට ඔබගේ උත්තමාචාරය දක්වන්නට එකතු වෙන්න. අපි බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් ඉදිරි ගමන් මග තුළදී ඔබ හා එකතු වන්නට. ITN වෙනුවෙන් ගෑන් සංජය ඔයසඳ ලක්ප්‍රිය සමග මම චතුර සමරකෝන් මුල්ගම්පල නගරයේ සිට. ස්තුතියි චතුර තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් පිළිබඳ තොරතුරු සොයා බැලීමට පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අද ලබා දීමට නියමිතයි. මෙම වෛද්‍යවරයා සිසේරියන් සෙත්කම් සිදු කිරීමෙන් පසු නැවත දරුවන් ලැබුණේ නැති බව පවසමින් ලැබුණු පැමිණිලි විමර්ශනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය මෙම කමිටුව පත් කළා. ඒ අනුව අදාළ කමිටුව එහි අතුරු වාර්තාව ලේකම්වරිය වෙත අද බහර දීමට නියමිතයි. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වනවා. පසරු දෙකේ සිට අපගේ පෑන් පැපත් විකාශය බලාපොරොත්තු වන්න. www.itnnews.lk